තිෙන්නේ නොගනයගේ බරින් යතු සුමට කපියා. දුනු තරාදියකි නෙල්ලා ඇත. කප්පිය හරායන සැහැල්ලු නොයදෙනසුළු තන්තුවක දෙකෙළවරට දෙකයි කේජී හා හයයි කේජී, බාර දෙකක් කමුණා ඇත. මෙ හයයි කේජී බාරයක්, දෙකයි කේජී බාරයක්. ර. ගෘත්තනි බාර තොරන යතුව ගමන් කරයි දුනු තරදියයේ දැක්වෙන පාටාන්කේ දේ මෙ අට නම් බරක් නැතිලු. ඒ වඋනට මේදෙන්න්නට බරවල් තියෙනවා. ුතරාදී පාටාන්කේ කට්ිටක් ාල ගන්න මෙයා හයයි යා දෙකයි හයයි දෙකයි අටයි එනම් මුළු බර කිලෝ ග්‍රෑම් ලින් න්නම් අටයි නි්‍යවටන් වලින්නම් අසුවයි කිය පස්ස නුත්තරේ ගාන. වැරදිනේද පුතේ. උමරදින්න හේතුව එහෙම අපිට ගන්න පුළුවම් පුතේ පද්ධතිය බලාතින් සමතුලිතනම් විතරයි. ලිෆ්් එකක් ඇතුලේ අපි තරාදිියක් උඩ. හිටගෙන ඉන්නවනං. ඔබදාන්නවා ලිෆ් එක ඉහළ ගමන් කරන වෙලාට පහල ගමන් කරන වෙලාවට තියන තරාදිපාටාංක වෙනස් කියන එක. අන්න ඔය සංසිද්ධියම තමයි මෙතන දිත්ත පිසාකච්ඡා වෙන්නේ. පුතේ මෙතනදිත් වා තොරණය වෙන ඒවා. ලිෆ් එක පහල ඉහල තොරණය වෙන වෙලා පාටාංගක වෙනස්සන වගේ මෙතැනත් තොරණය වෙනවා මෙම පුතේ කෙටිග්‍රම වලින් ගොඩාක්. රන්න පුළුවන් මේ න ද න තු ැත්තර හටයි මේ පැත්තට වි්සයි ොකද වෙන්න පුතේ සම්ප්‍රෙත්ව වල ැතිි යි යයි දෙකයි අටයි. හ එයතුවට තොරණය පහයි කියලා ගන්න පුළුවන්. ඊට වඩාපුතේ ඉතින් අපි මේකින්න් දෙයක්වාල ඉගෙන ගන්න මේකේ ආතතිලකුණු කරා හර. එනම් මෙයාමට එ සමානයි මේ ැම්මොත් අපි සරලවලියන්න පුළුවන් හයයි ජී රිනටී සමානයි. හයයියේ හයයි ජී රිනටී සමානයි. හයයියේ මෙයාට ලියාගන්න පුළුවන් මෙ පහ මෙට ඉහලට දාන්න පුළුවන්. එතකොට අපිට ලයාාගන්න ලට ටීරින දෙකයි ජී සමානයි දෙකයියේ. එනම් මේ දෙන්නා අඩුකරපු ගමන් අපිට ලියාගන්න පුළුවන් පපුතිේ හයයිජීවලින් දෙක ජී අඩු කරනවා. එතකොට ම ලියේනවා හතරයි ජී. අතරයිජයනත හතලයායයි හතලිය සමානයි තැන හයි දෙකයි අටයි එන ඒ සමානයි මම සරලවලියනවා පුතේ පහයම ශ්‍රින දෙක. තොරනේ පහයෙන්ම ශින දෙක තේ තවරනේ පහයම ස්ශ්‍රීනක මට ත තන්තු තය ඒක ති හදන්න පුලන්තුොරන හෙ න දන දහයයි පහයි පුතේ හලවයි පහලු සරද දෙක තියහයි. ඒවනෑ හැරි මේකින් ගන්නුක දැම් පුතේ ඒ පහයි කියලා දේශකරනේ දෙවර පහ දහයයි. මෙතන අපිට ගන්න පුළුවන් විස්සයි. විස්සයි මේ පැත්තර ගත්ත හමමටි විසයි මෙසොර මෙතන දහයයි මේටික විස්්සයි මේටික මේ පැත්තරාව හම දනවෙනවා එන මේ මුළු තන්තුවේ ආතතියීමට ගන්න පුලුවන් තිහයි. එනම් මෙතන ආතතිය තියි මෙතන ආතතිය තිහායි. එනම් මෙතන මෙන්න මුළු පාටාංකය ගන්න පුළුවන් නියවටර් නැයි තිහායි තිහායි. හෙම පල්ලට නවනන් මෙත නූිං අඩුමතරම බැලන්සකට වෙන්න බලයක් දීලා තියෙන් නොන නටන් හට. එහනම් දුනුතරාදියක පාටාංකය කියලා කියන්නේ එයාට සම්බන්ධ වෙලා තියන කොක්කේ ආතතිය කොක්කේ ආතතිය. එහමනම් වෙන්න ඕනේ කලෝග්‍රෑම් ලින්ං හයයි නියවටර්ලින්ං හැටයි කියන එක තමයි. හරි එහමනක් අපට ගන්න පුළුවන් උත්තර හත්තරවවෙනි උත්තරය. එ මේසේ මෙහෙම කප්පියක් දාලා මෙන්න මේකේ නගිනවා පුසෙක් නෑව් කියලා නගිනවපුදේ හරි සුමට තිරස් මේසයක් මත ඇති බී නම්මස්කන්දය එම් වන වස්තුවාක් එ වන වස්තුක් රූප තියන විදිහට ස්කන්දයක් ඇති ඒ නැති බලෙක් මෙන්න මේ රූපය පෙන්වා ඇති තන්තුවුව එල්ලි තන්තු දිගේ එල්ලි ඉහළෙ නගීමට තැත් කරයි. ස කිරීමේදී බී වස්තුව කප්පිය වෙත්තට ජීතොරණයකින් යුතුව එනවාලු. ජීතොරණයගින් යුතුව එනවයි කියලා කියනවා. ඒ නැමැති බලලාගේ චලිතය පිළිබඳව පහත ප්‍රකාශ සලකා බලන්න. හරි මෙයා දැම් මේදිගේ ඉහල නගින්න ට්‍රයි කරනොවයි කියලා කියනවා. හරි. මෙ ජීතරණය එනවන. පුම මෙයායටට මෙම දැන් ඔන්න බලලකුණු කරනවා බේසික් ස්ලට යන්නයිතේ බලලකුණු කරලා මෙට එක් සමට එම් මෙදාන්නෙම මේ පැත්තරන පුතේ මෙයට තියෙන එකම බාහිර බලය T. සමානයි කියලා ගන්න පුළුවන් පුතේ එ. ඒ වනෝට ගන්න පුළුවන් G. එහන දැන් ඔබට තේරෙනවා පුතේ මේ තන්තුවයාතතියේ MG. එනම් මේ එකම තන්තුුව මෙන්න මේගේ සුමට කපියයක් කරයන මෙද තන්තුව යාතතියත් MGම. ඒ මන දැම්මම මෙයාට දානවා උඩට එක් සමානයි එම්මේ සරලයිනපුතේ එජීත් කියන්නේ තන්තුුවේ ආතතිය එG කියන්නේ න්තුුවේ ආතතිය මේකින් හොයා ගත්තනේ තව කොහොමත් මෙයාගේ බර තියෙනවා පහලට එනම් මම ලියනවා එජ රින ආතතිය රින බර සමාන. එම් ඒ කියලා ානතු නත් තුතේ හිතන්න පුළුවන් ආත ජී ච්චක රක සමානයිපුතේ. ඒනම් මොකදද වෙන්න පුතේ මෙයා මෙම කැපිලෑනවා එහනම් ඒ සමානයි මට ගන්න වෙන්න පුතේ බිදුවයි මෙයා පොලොවට සාපේක්ෂ සමීර පිාන්න පපුතේ නියටන් ියීමම පොවට සාපේක්ෂ බට ගොඩාක් අවස්ථාව වලද එතකොට මෙතනත් දාලාල තින පොව සාපේක්ෂ පොව දන්න චිත නිරීක්ෂණය කරලා එන පොවට සාපේක්ෂ ාව පේන්න පපුතේ. නිශ්ෂලව ඉන්න කෙනෙක් විදිහට. තෙරු වනේ ද පුතේ කතාව හරි එනම් පොලවට සාපේක්ෂව ඒහි තොරණය ශුුණ්්‍ය වේ. හරි. රූපසටානය පෙන්වා ඇති ආකාරයට දම්වැල් මගින් එකනෙකට ඇදා ඇති සර්ව සම ට්‍රේල හතරා. දෙකයිදශම එකයි පහ වැඩි කිරීම දහයේ තුන්න බලයකින් අදනු ලැබේ. දංවැල් සර්ව සමද එකෙක් දම්වලේ ස්කන්දය ට්‍රේලරයක ස්කන්දයෙන් දහයිෙන් එකක් නම්ද. හරි. අප අහනවා එක හා දෙක කියන දම්වැලේ එකහා දෙක කියන ට්‍රේලර අත්තර දෙ එක. දෙවන ට්‍රரேලරයට සම්බන්ධ කෙලවே මෙ මෙத்தන ආතතිය කීයද කියල තමයි යන්නේ ර මේ වගේ වෙලාවට නැමතත් මමාර යනමපුතේ උබදන්නෝ පද්ධති සෑම අංශුවකටම වරණයන් සமானනම් අපි දන්නවා අපිට පුළුවන් පද්ධතියට එ් සමායි එ මේේ දන්න එත්ත කොට පද්ධතියටම තියෙන බලයමට ලයාගන්න පුළුවන් දෙකයි දශම එකයි පහ වැඩි කිරීම දහය තුන තමයි පද්ධතියටම තියන බලය පද්ධතියටම තියන බලය දෙකයි දශම එකයි පහ වැඩි කිරීම දහයි තුනයි ඒ වගේම පද්ධතියේ ඉස්කන්දය මේ පද්ධතිය බලය ස්කන්දය පුදේ මම් මෙහෙම කරනවා ලේසියට ලනුවක ස්කන්දය එම කියල සලකනවා ේලරක ස්කදයකට ඒගේ දගුණය පුතිේ ඔක්කොම ට්‍රේලර් හතරයි. හතලිහයි එම් ලනු තුනයි තුනයි එම් එන ඔක්කොම හතලිස් තුනයි එඒ දැමේ මම දාලතියන පද්ධතියට පද්ධතියට මෙන්න බලය තියෙනවා මෙන්න ස්කන්දේතිය නවා මෙන්න තොරණය. දැන් අපි කියන්නේ එක හා දෙක අතර දෙකට සම්බන්ධ දැන ආථතිය. එහෙමනං අපිට සරලවලියන්න පුළුවන් ටී සමානයි මෙන්න මෙතන ආතතිය ටී සමානයි ඔබහිතන්න මෙතනින් ආතතිය කියල කියන්න මෙයා ඇදිල ඉවරයි. මෙයත් ඇදිල ඉවරයි. එහෙමනං අපිට ලියන්න පුළුවන් පුතේ පිටිපස ස්කන්දය දහයයි දහයයි දහයයි. මුළු ඔක්කොම පුතේ අපිට ගන්න පුළුවන්. තිහායි. අතරමැද ලනු දෙකත් එෙක් මටගන්න පුළුවන් තිස් දෙකයි එම්ඒ කියලා. එහනම්පුතේ මෙන්න මේ විදේට මෙතනින් පිරිපස්ස තියෙන්නේ ඔක්කොම ස්කන්ද තුනයි ලනු දෙකයි. තිස් දෙකයි එ. එ එ මේ ඔක්කොම කැපිලෑනවපුතේ එනම් මේක සුළුකරගත්ත හම මට සරලවගන්න පුළුවන් තන්තුවේ ආතතිය කියීද කියලා. දැං ඔය වගේ. එකක දිනං චූඩි සුළු කිරීමක් මෙතන කරන්න තියනවා. හරි. ේ. ඉස්කන්දේ එමහා දෙකයි එම්මු වස්සු දෙකක් පිළිවෙලින් වී සහ දෙකයි වී ප්‍රවේගවලින් ගබන් කරයි වස්තු දෙකටම සමාන බල යොදනවයි කියලා කියනවා. අපේගහනවා මේ දෙන්නගේ නැවතුම් දුර ගුඩාස්කන්දේ නැවතුම් දුරට ධරණ අනුපාතය. පුේ මේ මෙහම දෙයක්. ඇත්තටම මේකෙන් හදනවට වඩා සරලයි ශක්ති සංස්සිෘතියෙන් හදනක මේකෙන්ුත්පුතේ හදන්න බැරිකමක් නැහැ. දැන් දෙන්නටම සමාන මන්දන බලන යොදන්නේ සමාන මන්දන බලයොදන නිසා එක් සමානයි එම්මේදා ගත්තහම බල එකමයි ඉස්කන්ද එකට දෙකනම් අපිට ලියන්න පුලන්න තවරන දෙකට එකයි කියලා. තවරණ හොයාගෙන ඊට පස්සෙපුතේ ප්‍රවේගත් දන්නවා ඊට පස්සේ මම නැවතෙන්න්නේ යන දුරහොයාගන්න වීවර්ගය සමානයි වීවර්ගය දන දෙකයි ඒස් භාවිතා කරලා. පිකක් ඒක දිගයි. ඩැන් කාරශක්්‍රේ ශමදාවය කරලා නැතිදරූ එක බලනවනං දැනක තේරෙන නැතිවෙයි. පුදේ මේකයි සිද්ධිය. ආරම්භය මේ වස්සු දෙකටම චාලක ශක්තියක් තියෙනවනේ. මේ චාලක ශක්තිය හින්න මේ දෙන්න යනවා. අනේ යද්දී යනමට විරුද්ධව මෙයා මත මන්දන බලයක් තියෙනවා. එහෙනම් මම සරලව කියනවා. චාලකශක්ති හානිය සමානයි චාලකශක්තියේ හානිය සමා මන්දන බලයට එරෙහිව කළ කාර කියලා. චාලක ශක්ති හානිිය සමානයි මන්දන බලයට එරෙහිව කළ කාර්ය. පුතේ මෙන්න මේක F නිය තයිලු දැන් කියනවා පලවෙනි ස්කන්දයට සාපේක්ෂව දැ අම්ම හිතන් මම්ම දාලා යන්න මේ පලවිනි ඉස්කන්දයට. දෙවිනි ඉස්කන්දයටට දාද්දී ස්කන්දය දෙගුණයක්, ප්‍රවේගයත් දෙගුණයක් එම් දෙගුණයක් ප්‍රවේගයත් දෙගුණයක්. ේ ප්‍රවේග දෙගුණයක් යන්න එ ප්‍රවේග දෙගුණයක් එන මෙතන දෙකේ වර්ගය එන මෙතන දෙකේ වර්ගය කියන්නේ හතරයි ආයනවත මෙතන දෙකයි. එනම් ටික ක්කුම ගත්තාහම මට මේ පැත්ත ලියන්න පුළුවම්පුතේ අටගුණයක් වෙලා කියලා පළවිනිිය එක්කනනාට සාපේක්ෂව දෙවනියක. පලවැන්නට සාපේක්ෂව දෙවනියක අටගුණයක් වෙලා එනම් මේ පැත්ත අටගුණයක් වෙලානං අනි වාරයෙන් මට ගන්න පුළුවම්පුතේ විස්ථාපනයත් එහෙමනක්තා නැවතුම් දුරත් අනි වාරයෙන් අටගුණයක් විය යුතුයි කියලා. තියනවා මෙතන දහයි නියටන් මෙතන දහයි නියවටන් වස්තු දෙකක් තියනවා මේ විදිහෙටපුතේස් මෙන්න මෙහෙම තියලා සාමාන මන්ගේ උඩින් එහම අද න ල ගශන ලයක් ලකුණරන්න ේ පේන ලකුණු කරන්න පු ල පුතේ ැත්තම උඩි හෙ පාතියන හරිද මෙන මේක මෙහෙම තියෙනවලු ඊළගේක බීවලති තියෙන්නේ සමාන තන්තුූ සුමට කප්පිය හරා යවා. දහයි නිල්ටන් සිරස් බලයකින් අඳිනු ලොබෙනවලු. එ මේක නම් දෙන්නට සමානයි පුතේ. මේකෙදී මෙ දහයක් දීලාදින මෙතැන දහයක් එල්ලල තියෙනවා හරි මෙතන දෙවනියකේදී දහයකින් දීලා අදිනවා. පුුතේ මේ දැන් ඇත්තටම එප් සමානයිම් මේ දදා හදනවා නං එක එකන නියම ක්‍රමේයට මෙ අටත් එප් සමානයිඉම් මේ දාන්න වන මෙයාටත් එ් සමානයිම් මේ දාලා ඔය සමී කරන දෙක එකතු කරලා ගණ්ඩ ඕනේ මම ඌකටපුතේ මෙන්න මෙහෙම එප් සමානයිඉම් මේ දානවා රචානා ප්‍ර්නකට හෝ ටර්ම් ටෙස්ටල රජචනා ප්‍රශ්න වලට විහිලුවටවොත් මේ ක්‍රමට හදන්න පාපුතේ ලකුණු දෙ නෑ ඔයාලට මෙහෙම එප් සමානයිම් මේ දාන්න බෑනපුතේ ් සමානයෙන් මේන්නෙ රේකීය චලිතයක් පිළිබඳව නියමයා මේ මෙහෙමදානුවකෙන් රේකී යනවෙන පුතේ අර යම් වක්්‍රාකාර පතයක් නැපුතේ කියල තියන එනම් මෙයාගේ ෆ් සමානයෙන් මෙදාද්දී මටදැන් සරලවලියන්න පුළුවන් මෙයාගේ බලය එනම් මෙයාගේ බලය මම ලියනවා Cයි Cයි මෙයාගේ බර පුතේ තන්තුවේ ආතතිය කියන්න නම් අභ්‍යන්දර බල නන්තුවේ ආතතික කියන්නේ අභ්‍යන්තර බල මේකේ අදින්න සීයකින්. මෙයාගේ මුලු උස්කන්දය මට ගන්න පුළුවන් මෙයා දහයයි මෙයා දහයයි. එනම් දහයයි දහයයි විස්්සයි එහමට අපිට ලියාගන්න පුළුවන් සිය සමානයි දහයයි දහයයි විස්සයි විස්්සයි ඒ එන ඒ සමානයි කියලා මට ගන්න පුළුවන් පහයි එම්ම ශ්‍රීණ දෙක කියලා. එනම් මේ වෙලාවේ මෙයා පහයියම් ස්ශ්‍රින දෙකෙන්, මෙහාට යනවා මෙයා පහයම් ශ්‍රින දෙකෙන් මේ පැත්තට යනවා. දැන් අපි ඊළඟට කතාබා කරනවා අපේ බීරූ පෙදී. පුතේ බීරූපෙදී අපි අරවිදියට සියක බලයකින්ම අධිනවා තමයි. සොරි සීයකින්නෙමේ මේක දහයයි නේද රේ. මෙතන දහය නම්පුතේ මම තොරණය සමානයි කියලා ලියන්නේ දශම පහයි කියලා. පොි පින්ටම් මිස්ටේක් ඇන්නන්නේ ද හැර එනම් තරනය සමානයි දසම් පහු. පලවිනි අවස්ථාව දෙවැනි අවස්ථාවපුතේ දායකින් අතිනෝ එනම් බලය කොහොමත් අරගම තමයි. ද මෙයාගේ බර එහෙම පුතේ බලට සලකන්න වශ්‍යද නෑනේ ඇයි මෙයාගේ බර්ර මේසින්ග අබිලළම් ති ක්‍රෑාවමෙන් බැලන්ස් කර. මෙයාගේෙබර තමයි පති පද්ති යන්න හේතුවක් වු හැරි දෙවන අවස්ථාව කෙිම අතිෙන් බලයක් දීල තින දහයයි පතේ දෙවනි අමස්ථාව චලිතවන පද්ධතියේ ඉස්කන්දය චලිතවන පද්ධතියේ ඉස්කන්දය එන්නේ කෙලිම් මෙයා දහයයි අ කපල එල්ල ලනමේනි මේ අත කියන්නේ මේක කපල එල්ලනේ අ මේ අතේ මේටික පුතේ මෙහෙ අපි ඇද ලගන්නවා. එනම් අතේ ස්කන්දය මෙතන පද්ධ තිීස්කන්දයට තුළ කරන්න ඔන්නෑ. එනම් මෙහෙම යද යොද්දිද මේකන මේ කපලයිල්ල පුේ ැ අතෙන් අපි මෙහෙම දීලා දිනවා. එතුොට අතේෂකන්ද දෙන මේ අපි සකන්න්නට පදධතිේ ජලිත වන ස්කන්දයකරතින මේයා විතරයි ඒමනම් මලේනවා දහය සමානයි, දහයයියේ එනම් මට ලයා ගන්න පුළුවන් ඒ සමානයි පුුතේ එකයි කියලා. එනම් ඒ අවස්ථාවට වඩා Bී අවස්ථාවේ තොරණය වැඩිය කියල තමයි ගන්නට වෙන්න උත්තරය හතරවන උත්තරය.